Sri Lanka's most powerful news brand. අභව ප්‍රාප්ත FR සේරනායක මහතාගේ 91 වෙනි ගුණානුස්මරණ උත්සවය කොළඹ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද පැවැත්තුණා. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු සේනානායක පවුලේ හිතවතුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද රට ගැන කල්පනා කරනකොට අමාත්‍යප ව්‍යාපාරය දා එකක් තිබුණා නම් අපේ නායක හාමුදුරුවනේ අද අමාත්‍යප ව්‍යාපාර කෙල කෝටියක් ඕනේ. එදා සුද්දට මත් කරන්න බැරි වෙච්ච ජාතිය අද අපේම ඒජන්තයෝ විසින් මේ රටේ තරුණ පරම්පරාව මත්කුඩු වලට හුරු කරලා මත් කරලා අවසානයි. මීටරේ වූ මහා යෝධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අපට මොනවට පැහැදිලිව පේනවා. මේ තැනෙන ආස උසට තැනෙන ගොඩනැගිලි රටේ සංවර්ධනය නෙමේ. අද අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන හිතලා බලනකොට මේ විදේශ ප්‍රතිපත්තිය හදන්නේ ලංකාවේද වෙනත් රටකද කියන ප්‍රශ්නයක් මට රාජ්‍ය ඇමතිවරයා විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා හැටියට මටත් ප්‍රශ්නයක් තියෙනවා. අද ලංකාවේ ස්වෛරී භාවය වෙනුවෙන් කටයුතු කරන කතා කරන ලෝඩ් නේස්බී සාමිවරයා ඒ වගේම ඊයන් පේස්ලිලා වගේ කට්ටියට අද ඉතාමත්ම දරුණු ප්‍රහාරයන් එල්ල කරන්නේ අපේම අමාත්‍යාංශයෙන් සහ අපේම රජයේ යම් පිරිසක්. ඒ වගේම ලංකාවට යුද අධිකරණ ගේන්න ඕනේ කියන ලංකාව විවිධ කොන්දේශවලට යටත් කරන්න ඕනේ කියන පිරිසට දෙකට නැමිලා බොහොම සතුටින් බාර ගන්න කණ්ඩායමක් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුව. මම මෙම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයා හැටියට හිටින තාක්කල් මටත් තව කොච්චර කලින්ද වෙයිද දන්නේ. මේට එරෙහිව මම සටන් කරනවා කියන කාරණේ ඉතාමත්ම ගෞරවනීය ගුවහන්සේලට ප්‍රකාශ කළ යුතු වෙනවා.